අයිබෝවන් දරුවනේ අපි ගිය සතියේ බදාදා ඕගලන්ට සම්භාවිතාවේ පාඩම ආරම්භ කරා ඒකේ ඉතිරි කොටස තමයි අද කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ ගිය සතියේ සහභාගී වෙන්න බැරි වුණ දරුවන් ඉන්නවා නම් ඒගොල්ල සඳහා මම මුල ඉඳලම පාඩම මතක් කරගෙන යන්නම් ඒ කියන්නේ සම්පූර්ණ පාඩම කරන්නේ නැහැ ගිය සතියේ කරපු ටික නැවත මතක් කරලා දෙන්නම් එතකොට මේ ඔයාලට දාන නෝට් එක ඔගොල්ල ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන තියාගෙන පස්සේ ලියාගන්න අපි සම්භාවිතාවයේ ඉස්සෙල්ලාම කතා කරේ සසම්භාවී පරීක්ෂණයක් ගැන සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ ලැබෙන තියෙන ප්‍රතිඵල දන්නා නමුත් නිශ්චිතව කිව නොහැකි පරීක්ෂණයකට අපි ඔක කලිනුත් ඉගෙනගෙන තියෙනවා ඒ කියන්නේ අපි ලක්ෂණ හතරක් යටතේ තමයි සසම්භාවී පරීක්ෂණයක් ඉගෙන ගත්තේ අපි නැවත නැවත කරන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා නැවත නැවත කරන්න පුළුවන් නැවත නැවත කරත් රටාවක් නැහැ ඒ වගේම පරීක්ෂණය කරන්න කලින් ලැබෙන ප්‍රතිඵල සියල්ලම අපි දන්නවා පරීක්ෂණය කරන්න කලින් ලැබෙන ප්‍රතිඵල සියල්ලම දන්නවා නමුත් ඒ අවස්ථාවේදී ලැබෙන ප්‍රතිඵලය අපිට නිශ්චිතවම කියන්න බැ අනේ ඒ වගේ පරීක්ෂණයකට තමයි අපි කිව්වේ සසම්භාවී පරීක්ෂණයක් කියලා. එතන සසම්භාවී පරීක්ෂණයකට අපි තව නමක් කියනවා අහඹු පරීක්ෂණයක් කියලා. මේ සසම්භාවී පරීක්ෂණයක ලැබෙන ප්‍රතිඵල සියල්ලම අඩංගු වන කුලකයට අපි කියනවා නියදි අවකාශය කියලා. පුතේ ඔයාලා මියුට් කරගන්න. සද්ද ඇහෙනවා. හැමෝම මියුට් කරගන්න. හරි එතකොට නියදි අවකාශය කියලා කියන්නේ අපි සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි ප්‍රතිඵල සියල්ලම අඩංගු කරලා අපි ලියන කුලකයට තමා නියදි අවකාශය කියලා කියන්නේ ඒක අපි සංකේතවත් කරනවා අංකණය කරනවා කැපිටල් S අකුරෙන් ඒකට දැන් අපි සසම්භාවී පරීක්ෂණ සඳහා උදාහරණ කීපයක් බලමු කාසියක් උඩ දමා වැටෙන පැත්ත සටහන් කර ගැනීම බලන්න එතකොට කාසියක් උඩ දැම්මහම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකයි තියෙන්නේ එකක් තමා සිරස ලැබීම අනිත් එක අගය ලැබීම දැන් ඔයාලට මේ ඉදිරිපත් කරලා තියෙන නෝට් එකේ එක තියෙනවා නියදි අවකාශය ලියලා තියෙනවා ඔන්න නියදි අවකාශය ලියන විදිහ S කියලා නම් කරලා තියෙන නියදි අවකාශය ඒ කුලකයේ තුල ප්‍රතිඵල ටික ලියලා තියෙනවා සිරස සහ අගය කියලා ඕක අපිට ඕනනම් H සහ T කියලා ලියන්නත් පුළුවන් සිරස ලැබීම H කියලා අගය ලැබීම T කියලා අපිට ලියන්න පුළුවන් ඊගාට තියෙන 1 සිට 4 තේ කංකය දෝ චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දමා උඩට හැරි වැටෙන පැත්තේ ඇති අංකය සටහන් කර ගැනීම. එතකොට චතුස්තලාකාර ධාතු කැටයක 1 සිට 4 දක්වා තමා අංක ලකුණු කරලා තියෙන්නේ. එහෙමනම් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික ඕන සියල්ලම කුලකයක් විදිහට ලියලා තියෙනවා. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල වෙන්නේ 1 2 3 4. ඔන්න එතන එහෙනම් නියදි අවකාශය ලියලා තියෙනවා. ඊගාට තියෙනවා නියමිත ඉලක්කයට ඊතලයක් විදීමේ තරඟයේදී ලැබෙන ප්‍රතිඵල සටහන් කර ගැනීම. එතකොට එතෙන්දී ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල වෙන්නේ ඉලක්කයට වැඩිම නැත්නම් ඉලක්කයට නොවැඩිම. ඔන්න ඔය විදිහට ඒ පරීක්ෂණයට අදාළ සියලුම ප්‍රතිඵල ඇතුළත් කරලා ලියන ලද කුලකයට තමයි අපි කියන්නේ නියදි අවකාශය කියලා. ඊගාවට අපි කතා කරා සිද්ධි ගැන. सिद्धि के लिए नियति अवकाश उपकूल अभी दुकदी अभी उपकूल तीयनवा यदोट सिद्धि अद्तन उदाहरण तीयनवा खासी कुर्दमा वेटन पे सटहां परीक्षण सलकोहा नियति अवकाश दीलतीयनवा बला नियति अवकाश प्रतिपल दिख हिच सह टी लीलतीन हिच की आने सिरस लीम टी की आने अगे लीव उन्हें कि उपकूल पहाले लीलतीयनवा බලන්න එක පළවෙනිට ලියලා තියෙනවා H කියලා විතර සංගල වරහන් තුල ඒ කියන්නේ සිරස ලැබීමේ සිද්ධිය. ඊගාවට ලියලා තියෙනවා අගය ලැබීමේ සිද්ධිය. ඊගාවට තුන්වෙනිට ලියලා තියෙනවා සිරස හෝ අගය ලැබීමේ සිද්ධිය. ඔන්න ඔය විදිහට අර නියදි අවකාශයෙන් ගන්නා උපකුලකයකට තමයි අපි කියන්නේ සිද්ධියක් කියලා. එතන මේ සිද්ධිය අපි කොටස් දෙකකින් ඉගෙන ගන්නවා. එකක් තමයි සරල සිද්ධි අනිත් එක සංයුක්ත සිද්ධි. සරල සිද්ධියක් කියලා කියන්නේ එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු වෙනවා නම්
එක් ප්‍රතිඵලයක් පමණක් නම් ඒ සිද්ධිය තුළ තියෙන්නේ ඒකට අපි කියනවා සරල සිද්ධියක් කියලා. බලන්න උදාහරණ දීලා තියෙනවා. දැන් අර කලින් කතා කරපු නිදසුන් දිහා බැලුවහමත් පේනවා අපිට සිරස ලැබීමේ සිද්ධිය කිව්වහම ඒකේ එක අවයවයක් විතරයි තියෙන්නේ H කියලා. ඊගාට අගය ලැබීමේ සිද්ධිය කිව්වහම මෙතන තියෙන්නේ T කියන අවයවය විතරයි. එහෙනම් එක අවයවයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේවා නැවත තව සිද්ධිවලට වෙන් කරන්න බෑ. ඒවට තමයි අපි කියන්නේ සරල සිද්ධි. මේ සරල සිද්ධි වලට අපි සුගම සිද්ධි කියලා කියනවා. ඊගාට බලන්න සංයුක්ත සිද්ධි. සංයුක්ත සිද්ධියක් කියලා කියන්නේ ඒ සිද්ධියට අදාළ ප්‍රතිඵල එකකට වඩා වැඩියෙන් තියෙනවා නම් අපි ඒකට කියනවා සංයුක්ත සිද්ධියක් කියලා. ඒක බලන්න මේ සංයුක්ත සිද්ධියකින් අපිට තව සරල සිද්ධි හදා ගන්න පුළුවන්. දැන් ඔතන ඕගලන්ට ඔය සංයුක්ත සිද්ධි යටතේ දීලා තියෙනවා සංගල වරහණක් තුල H සහ T කියලා. ඕකෙනුත් නැවත අපිට උපකුලක වෙන් කරන්න පුළුවන්. එහෙනම් සංයුක්ත සිද්ධියක් කියන එකෙන් නැවත අපිට සරල සිද්ධි ගොඩනගා ගන්න පුළුවන් එකක් තමයි සංයුක්ත සිද්ධියක් කියන්නේ. එහෙනම් සරල සිද්ධියක් කියන එක තව විදිහකට කිව්වොත් ඒක ආයේ වෙනත් සිද්ධි වලට වෙන් කරන්න බැහැ. සංයුක්ත සිද්ධි නැවත වෙනත් සිද්ධීන් වලට වෙන් කරන්න පුළුවන්. හරි, ඊගාට අපි කතා කරා සමසේ භව්‍ය ප්‍රතිඵල කියලා කතා කරා. සසම්භාවී පරීක්ෂණයකදී සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් ඇතනම් එම පරීක්ෂණය සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් කියලා කියනවා. එතකොට බලන්න සසම්භාවී පරීක්ෂණයක ලැබෙන්න තියෙන ප්‍රතිඵල සියල්ලම වෙන්න තියෙන හැකියාව සමාන නම් ඒ වගේ ක්‍රිය තමයි අපි කියන්නේ සමසේ භව්‍ය ප්‍රතිඵල කියලා. දැන් උදාහරණයක් දීලා තියෙනවා. එකේ සිට හතරතේ අංකයේ දූ නොනැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය. හරි, බලන්න එතන ඔයාලට විශේෂ වචනයක් දීලා තියෙනවා නොනැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් කියලා. නිකම්ම කියලා නෑ චතුස්තලාකාර ධාතු කැටයක් කියලා. එතකොට මේ නොනැඹුරු කිව්වහම මෙතන දැන් ලැබෙන්න තියෙන ප්‍රතිඵල වෙන්නේ 1 2 3 4 කියන ප්‍රතිඵල. ඔය හැම එකක්ම ලැබෙන්න තියෙන හැකියාව එක හා සමානයි කියන එක තමයි නොනැඹුරු කියලා කියන්නේ. දැන් නැඹුරු කියලා කිව්වොත් අපි හිතමුකෝ චතුස්තලාකාර ධාතු කැටයක් තියෙනවා. ඒකේ නැඹුරුතාවයක් තියෙනවා කියලා කිව්වොත් ඔය 1 ලැබෙන්න 2 ලැබෙන්න 3 සහ 4 කියන ඒවා ලැබෙන්න තියෙන හැකියාව සමාන වෙන්නේ නැහැ. දැන් නොනැඹුරු කිව්වහම එහෙනම් ඒ තියෙන ප්‍රතිඵල සියල්ලම ලැබෙන්න තියෙන හැකියාව සමාන වෙනවා. අන්න ඒ වගේ වට තමයි අපි කියන්නේ සමසේ භව්‍ය ප්‍රතිඵල කියලා. එතකොට අපිට සසම්භාවී පරීක්ෂණයක් දුන්නහම මේ සමසේ භව්‍ය ප්‍රතිඵල තියෙනවද කියන එක සමසේ භව්‍යද කියන එක අපිට අඳුර ගන්න පුළුවන් විශේෂ වචන ටිකක් තියෙනවා. දැන් මෙතනත් තියෙන එකක් නොනැඹුරු කියලා. තව අපි සටහන් කරන ඕගොල්ලෝ ගානක් අරන් බලනකොට ඕගොල්ලන්ට පැහැදිලි වෙයි සාධාරණ කියලා කියනවා. සමබර කියලා කියනවා. සර්ව සම කියලා කියනවා. සමාන කියලා කියනවා. ඔන්න ඔය වගේ වචන භාවිතා කරොත් අනිවාර්යයෙන්ම අපි මේ සිදු කරන ලද සසම්භාවී පරීක්ෂණය සමසේ භාව්‍ය ප්‍රතිඵල සහිත සසම්භාවී පරීක්ෂණයක් වෙනවා. එතකොට බලන්න ඔය සිද්ධියට අදාළ නියදි අවකාශය දීලා තියෙනවා 1 2 3 4 කියලා ප්‍රතිඵල ටිකත් එක්ක. ඉතින් 1 ලැබීමේ සම්භාවිතාවය. ඔයගොල්ලෝ දන්නවා සම්භාවිතාවය කියන්නේ අපි ඉගෙනගෙන තියෙනා නම් මේ පන්තියේදී. බලන්න එතන තියෙන මුළු ප්‍රතිඵල සංඛ්‍යාව 4යි. එතකොට 1 ලැබීම කිව්වහම ඔය ප්‍රතිඵල 4 තුල 1 විතරයි තියෙන්නේ. එහෙනම් සම්භාවිතාවය 4ෙන් 1යි. 2 ලැබීම කිව්වහමත් ඔතන මුළු ප්‍රතිඵල සංඛ්‍යාව 4ක් තියෙන්නේ. ඒ 2 කියන ඉලක්කම 2 කියන ප්‍රතිඵල 1යි යෝගී තියෙන්නේ. එහෙනම් ඒකත් 4ෙන් 1යි. ඒ වගේම තමා 3 ලැබීම කියන එකේ සම්භාවිතාවයත් 4ෙන් 1යි. 4 ලැබීම කියන එකේ සම්භාවිතාවයත් 4ෙන් 1යි. දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති. එහෙනම් සමසේ භව්‍ය ප්‍රතිඵල කිව්වහම ඒ එක එක ප්‍රතිඵල ලැබෙන්න තියෙන හැකියාව සමානයි. කියන්නේ සම්භාවිතාවය සමාන වෙලා තියෙන්නේ. එතකොට අපි සමසේ භාවයේ ප්‍රතිඵල සහිත සසම්භාවී පරීක්ෂණයක සිද්ධියක සම්භාවිතාවය පහළ දීලා තියෙනවා. සිද්ධියේ අවයව ගණන බෙදන්න ඕන නියදි අවකාශයේ අවයව ගණනින්. ඒක සංකේත වැසුරෙන් දීලා තියෙනවා. අපි නියදි අවකාශය සඳහා කැපිටල් S භාවිතා කරන්නේ. ඒ වගේම අපි දන්නවා කුලකයක අවයව සංඛ්‍යාව කියන්නේ. කියන්නේ නියදි අවකාශයේ අවයව සංඛ්‍යාව කියන්නේ NS කියන සංකේතයත්, ඒ සිද්ධියේ අවයව සංඛ්‍යාව කියන්නේ NA කියලත් අපි භාවිතා කරනවා. ඒ වගේම ඒ සිද්ධිය සම්භාවිතාවය කියන්නේ PA කියලා භාවිතා කරනවා. ඒතකොට ඕගොල්ලන්ට ඒ සූත්‍රයේ දීලා තියෙන සංකේත ඇසුරෙන් PA = NA බෙදීම
NS කියලා. හරි. ඊගාවට අපි කතා කරා සිද්ධි දෙක ඡේදනය හා මේලය ගැන. ඔගොල්ලෝ දන්නවා අපි කුලක ඇසුරෙන් ඉගෙනගෙන තියෙනවා ඡේදනය සහ මේලය. එතකොට A සහ B කියන්නේ කුලක දෙකක් වෙලාවේදී ඡේදනය කියලා අපි කියන්නේ ඒට සහ බීට අයිති පොදු අවයව සහිත කුලකයට තමයි අපි ඡේදන කුලකය කියලා කියන්නේ. ඒ වගේම තමයි මේලය කියලා කියන්නේ ඒගෙත් බීගෙත් සියලුම අවයව අඩංගු කුලකයට තමයි අපි කිව්වේ මේලය කියලා. එතකොට ඔය කුලක පිළිබඳ දැනුම ඇසුරෙන් අපි ඉගෙනගෙන තියෙනවා NA මේලය B සමානයි NA එකතු කිරීම NB අඩු කිරීම NA ඡේදනය B කියලා අපි ඉගෙනගෙන තියෙනවා. දැන් අපි ගොඩනගා ගන්න යන්නේ කුලක දෙකක ඡේදනය හා මේලය නෙවෙයි දැන් අපිට ඕනේ සිද්ධි දෙකක ඡේදනය හා මේලය ගැන අපි කතා කරන්න. කියන්නේ අපි මෙතෙන්දී සම්භාවිතාවයේ ඇසුරෙනුයි සූත්‍රයක් ගොඩනගා ගන්න ඕනේ. ඒ සඳහා බලන්න අර අපි කුලක ඇසුරෙන් ඉගෙනගත්ත සූත්‍රයේ සියලුම පද බෙදලා තියෙනවා NS මගින්. NS කියලා කියන්නේ නියදි අවකාශයේ අවයව ගණන. එහෙනම් මේ සියල්ලම සමසේ භව්‍ය ප්‍රතිඵල මේක තියෙන්නේ. එතකොට අපිට ඔය NA මේලේ B කියන එක NS ගෙන් බෙදුනහම ලියන්න පුළුවන්. එතන ලැබෙන්නේ සම්භාවිතාව. දැන් අපි කලින් ඉස්සලා පෙන්වුවා සූත්‍රයේ PA සමානයි NA බෙදීම NS කියන්නේ NA බෙදීම NS කියන්නේ PA කියලා අපි සම්භාවිතාව ගැන කතා කරා. එහෙනම් NA මේලේ B බෙදීම NS කියන එක අපිට ගන්න පුළුවන් PA මේලේ B කියලා. NA බෙදීම NS ගන්න පුළුවන් PA කියලා. NS බෙදීම sorry NS NB බෙදීම NS ගන්න පුළුවන් PB කියලා. ඒ වගේම NA ඡේදනයේ B NS ගෙන් බෙදුනහම PA ඡේදනයේ B කියලා ගන්න පුළුවන්. එහෙනම් බලන්න අර කුලකවලදී ඉගෙනගත්ත සූත්‍රයමයි N වෙනුවට තියෙන්නේ P. ලේසියෙන් මතක තියාගන්න පුළුවන් N වෙනුවට තියෙන්නේ P. P කියන්නේ සම්භාවිතාවය දක්වන සංකේතය. එහෙනම් PA මේලේ B සමානයි PA එකතු කිරීම PB අඩු කිරීම PA ඡේදනය B. හරි ඊගාවට අපි ගිය සතියේ කතා කරා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. දැන් සම්භාවිතාවේ අපි කලින් ඉගෙනගෙන තිබ්බට මේ වචනේ නම් ඔයගොල්ලන්ට ගොඩක් අලුත් වචනයක්. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. බලන්න A හා B ලෙස සිද්ධි දෙකක් සැලකුව විට එම සිද්ධි දෙක එක විට සිදු නොවේ නම් එවැනි සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියලා හඳුන්වනවා. බලන්න උදාහරණේ බලන්න එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. A කියලා දීලා තියෙන සිද්ධියක් 3 5 7 ලැබීම B කියලා කියන්නේ 2 4 6 ලැබීම. බලන්න එතකොට මේ A සිද්ධියට සහ B සිද්ධියට පොදු අවයව නැහැ. එහෙනම් මේ සිද්ධි දෙකම එකවර සිදු වෙන ප්‍රතිඵලයක් ඔතන නැහැ. ඒ කියන්නේ ඡේදනය කියන එක මේ සිද්ධි දෙකේ ඡේදනය කියන එක අභිශූන්‍ය වෙනවා. එහෙනම් A ඡේදනය B අභිශූන්‍ය නම් අපි කියනවා A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා. සමහර වෙලාවට අපිට ගණන් හදද්දී ඔය අහනවා අපෙන් සිද්ධි දෙකක් දීලා මේ සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙනවද කියලා. එහෙනම් එතකොට අපි බලන්න ඕනේ සිද්ධි දෙක අපිට දෙන්නේ A හා B කියලා නම් A ඡේදනය B අපි හොයාගන්න ඕනේ. A ඡේදනය B කියන එක අභිශූන්‍ය වෙනවා නම් A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. A ඡේදනයේ B අභිශූන්‍ය වෙන්නේ නැත්නම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙන්නේ නැහැ. ඒ වගේම තමා දැන් අපි කලින් ඉගෙන ගත්ත PA මේලේ B සමානයි PA එකතු කිරීම PB අඩු කිරීම PA ඡේදනය B කියලා සූත්‍රයක් ඉගෙන ගත්තා. දැන් මෙන්න මේ A හා B කියන සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් අපි දන්නවා A ඡේදනයේ B අභිශූන්‍යයි කියලා. එහෙනම් ඒකේ සම්භාවිතාවය බිඳුවක් වෙනවා. මොකද A ඡේදන B කියන කුලකයේ තුල අවයව නැත්තම් එතකොට NA ඡේදන B කියන්නේ බිඳුවයි. ඒ නිසා සම්භාවිතාවය බිඳුවක් වෙනවා. එතකොට අපි අර කලින් සූත්‍රයේ අඩු කිරීම PA ඡේදන B කියන එක වෙනුවට එන්නේ බිඳුව. ඒ නිසා ඔන්න පහළ කොටුවේ ලකුණු මේ සටහන් කරලා තියෙනවා A හා B සිද්ධිය අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් PA මේලේ B සමානයි PA එකතු කිරීම PB කියලා. එතකොට අර ඍණ PA ඡේදනයේ B කියන එක අයින් වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් සිද්ධි දෙක ඒ සිද්ධි දෙකේ සම්භාවිතාවයන්ගේ එකතුවයි අපි ගන්නෙ. A ගේ සම්භාවිතාවය සහ B ගේ සම්භාවිතාවය එකතුෙන් තමයි මේලයේ සම්භාවිතාව ලැබෙන්නේ. ඊගාවට අපි කතා කරා අනුපූරක සිද්ධි කියලා.
අනුපූරක සිද්ධි ඒක ගැන කතා කරද්දී බලන්න එකේ සිට හතර දක්වා අංක ලියලා තියෙන කාඩ්පත් හතරකින් අහඹු ලෙස කාඩ්පතක් ගන්නවා නම් ඒකට අදාළ නියදි අවකාශය ලියලා තියෙනවා 1 2 3 4 කියලා. එතකොට අපි ඒ කියලා සිද්ධියක් අරගෙන තියෙනවා ඔත්තේ සංඛ්‍යාවක් ඇති කාඩ්පතක් ලැබීම කියලා. එතකොට අර 1 2 3 4 තුල තියෙන ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 1 සහ තුන. එහෙනම් බලන්න ඒ කියන සිද්ධියට අදාළ නියදි අවකාශය අපි ලියලා තියෙනවා. එතකොට මේ ඒ කියන සිද්ධියෙන් කියවෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ඇති කාඩ්පතක් ලැබීම. ඒ කියන සිද්ධියෙන් කියවෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ඇති කාඩ්පතක් ලැබීම. එතකොට අපිට මේ ඔත්තේ සංඛ්‍යාවක් නැති කාඩ්පතක් ලැබීම කියලා ගත්තොත් B කියලා සිද්ධිය. ඔත්තේ සංඛ්‍යාවක් නොලැබීම කියන එක. ඔත්තේ සංඛ්‍යාවක් නොලැබීම කියන්නේ එහෙනම් ඔතන තියෙන 2 සහ 4. ඒතරොන්න මම B කුල කියලා තියෙන ඔත්තේ සංඛ්‍යාවක් නොලැබීම කියලා. එතකොට අර A කියන සිද්ධිය වෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම කියන එකනේ. එතකොට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම කියන සිද්ධියේ අනුපූරක සිද්ධිය වෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක් නොලැබීම කියන එක. ඔත්තේ සංඛ්‍යාව ලැබීම කියන A කියන සිද්ධියේ අනුපූරකය වෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක් නොලැබීම කියන එක. ඒ කියන්නේ B කියලා අපි ලියලා තියෙන්නේ A කූලකයේ A සිද්ධියේ අනුපූරක සිද්ධිය. එතකොට අනුපූරක සිද්ධිය A කියන සිද්ධිය අනුපූරක සිද්ධිය අපි A ඩෑෂ් කියලායි ලකුණු කරන්නේ. උතන කළු පාටින් ලියලා තියෙනවා. ඕගොල්ලෝ පැහැදිලි ඇති පොඩි ඉරි කෑල්ලක් දකුණු පැත්තේ උඩින් සටහන් කරලා තියෙනවා. ඒ ලියලා තියෙන්නේ එහෙනම් A කියන සිද්ධිය අනුපූරක සිද්ධිය තමයි ලියලා තියෙන්නේ. ඊගාවට උතන ඔය මුලින් තියෙන සිද්ධියට මේ අද උදාහරණයට අදාළව තමා තියෙන්නේ ඒ කියන්නේ 1 3 ඒ අනුපූරකය කියන්නේ 2 4 උතන අදාළව නියදි අවකාශය 1 2 3 4 බලන්න එතකොට ඒ මේලේ ඒ අනුපූරකය ලියලා තියෙනවා ඒ මේලේ ඒ අනුපූරකය ඒ කියන්නේ ඒ කියන සිද්ධියට සහ ඒ අනුපූරක කියන සිද්ධියේ තියෙන සියලුම ප්‍රතිඵල අඩංගු කුලකේ ලියලා තියෙනවා බලන්න මේක ලිව්වහම 1 2 3 4 ලැබිලා කියනවා ඒ කියන්නේ 1 2 3 4 කියලා අපි අතන අරන් තියෙන නියදි අවකාශය එනිසා ඒ මේලේ ඒ අනුපූරකේ සමානයි නියදි අවකාශයට. ඊගාට ඒ ඡේදන ඒ අනුපූරකේ බලන්න ඒ සහ ඒ අනුපූරකේ කියන සිද්ධි දෙක ගත්තහම ඒකට පොදු අවයව නැහැ. එහෙනම් ඒක අභිශූන්‍ය වෙනවා. එතකොට ඒ හා ඒ අනුපූරක කියන සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි වෙනවා නම් ඔගොල්ලන්ට ගිය සතිය කරන්නේ නැති ඔනෝ විදියට සූත්‍රයක් ගොඩ නගන්න ඇති. එතකොට PA අනුපූරකය කියලා කියන්නේ එක අඩු කිරීම PA. ඒ කියන්නේ ඒ අනුපූරක සිද්ධියේ සම්භාවිතාවය සමානයි ඒකෙන් අඩු කරන්න ඕනේ A කියන සිද්ධියේ සම්භාවිතාවය. ඔන්න ඔය ටික තමයි ඕගොල්ලොන්ට ගිය සතියේ සම්භාවිතාවය යටතේ ඉගැන්නුවේ. මම හිතන ඔය ඉදිරිපත් කරපු සටහන් ටික ඕගොල්ලෝ මේ ස්ක්‍රීන්ෂොට් අරගන්න ඇති කියලා. එහෙම නැත්නම් මම ඔයාලා ගෲප් එකට දාන්නම් ඒ නෝට් එක. එතකොට ලියා ගන්න. අද අපි එතන ඉඳලා සම්භාවිතාවේ පාඩමේ ඉතිරි කොටස කරගෙන යමු. හරි. එතකොට අපි සම්භාවිතාවය ගැන කතා කරද්දී අපි නියදි අවකාශයක් ගැන කතා කරා. නියදි අවකාශය අපි ඉගෙන ගත්තේ සංගල වරහණක් තුල ලියන්න තමයි අපි ඉගෙන ගත්තේ නියදි අවකාශය. එතකොට අපිට මේ නියදි අවකාශය තවත් ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියනවා කොටු දැලක නිරූපණය කරනවා කියලා. හරි. එතකොට අපි බලමු A හා B කියලා නොනඹුරු සර්ව සමකාසි දෙකක්. බලන්න මේ වචන ඇහෙනකොටම ඕගොල්ලොන්ට මතක් වෙන්න ඕන දෙයක් තියෙනවා. දැන් මම මුලින් මතක් කරලා දුන්නා නොනඹුරු සර්ව සම කියලා කියනකොට අපි දන්නවා මේ ප්‍රතිඵල සියල්ලම එහෙනම් සමසේ භව්‍ය වෙනවා. එතකොට බලන්න A හා B කියලා නොනඹුරු සර්ව සම කාසි දෙකක් එකවර උඩ දානවා. A හා B කියලා නොනඹුරු සර්ව සම කාසි දෙකක් එකවර උඩ දානවා. දැන් අපි එක කාසියක් විතරක් උඩ දානවා නම් බලන්න මොනවද ලැබෙන ප්‍රතිඵල? එක කාසියක් විතරක් උඩ දානවා නම් ලැබෙන්නේ නියදි අවකාශයේ විදිහට මම සිරස ලැබීමේ H කියලා ගන්නම්.
අගය ලැබීම t කියලා ගන්නම්. එහෙනම් ඕක තමයි නියදි අවකාශය වෙන්නේ. ඔය එක කාසියක් පමණක්. නමුත් දැන් අපි කාසි දෙකක් එකවර උඩ දානවා. කාසි දෙකක් එකවර උඩ දානකොට මොනවද වෙන්න පුළුවන් කියලා හිතන්න. ඒ කාසි දෙකේම දැන් පළවෙනි කාසියේ a කියන කාසියේ මම ලියන්නම් මෙතනින් a කියන කාසියේ සිරස වැටෙන්න පුළුවන්. b කියන කාසියේ සිරසම වැටෙන්න පුළුවන්. එහෙනම් අපිට මෙන්න මේ විදිහේ ප්‍රතිඵලයක් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි a කියන කාසියේ සිරස වැටිලා දැන් මම එතකොට මේ ප්‍රතිඵලයේ පළවෙනියට සටහන් කරන්නේ a කියන කාසියෙන් ලැබෙන ප්‍රතිඵලය. දෙවෙනියට සටහන් කරන්නේ b කියන කාසියෙන් ලැබෙන ප්‍රතිඵලය. එතන මේ එක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ අපි මේ කාසි දෙකම එකවර උඩ දැමුවාම දෙකේම සිරස වැටෙන්න පුළුවන්. ඒ ප්‍රතිඵලය තමයි මම මේ ලියලා තියෙන්නේ h h කියලා. එතකොට අපි කාසි දෙකම එකවර උඩ දැමද්දී a කියන කාසියේ සිරස වැටිලා b කියන කාසියේ අගය වැටෙන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රතිඵලය අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ කාසි දෙක උඩ දැමීමේදී a කියන කාසියේ අගය ලැබෙන්න පුළුවන්. ඒ වගේම b කියන කාසියෙත් අගය ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙකේම අගය ලැබෙන්න පුළුවන්. ඒ ප්‍රතිඵලය අපිට මේ විදිහට ලියන්න පුළුවන්. ඒ වගේම තව ප්‍රතිඵලයක් බලමු. a කියන කාසියේ අගය වැටෙද්දී b කියන කාසියේ සිරස වැටෙනවා. බලන්න මේ මෙන්න මෙන්න ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. මීට අමතර ප්‍රතිඵලයක් තියෙනවද කියලා හිතලා බලන්න. බලන්න මොනවද ලැබිලා තියෙන ප්‍රතිඵල? අව කාසි දෙකේම a හා b කියන කාසි දෙකේම සිරස වැටීම. a කාසියේ සිරස වැටිලා b කාසියේ අගය වැටීම. මෙතන තියෙන්නේ a හා b කියන කාසි දෙකේම වැටෙන්නේ අගය. මෙතන තියෙන්නේ a කාසියේ අගය වැටෙනවා b කාසියේ සිරස වැටෙනවා. ඔය ප්‍රතිඵල ටික තමයි ලැබෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේක නියදි අවකාශයක් අපි ලියනවා නම් කුලකයක් ආශ්‍රිතව මෙන්න මේ විදිහට තමයි අපිට ලියන්න වෙන්නේ. බලන්න අවයව හතරක් නැත්නම් ප්‍රතිඵල හතරකින් යුත් නියදි අවකාශයක් ලියන්න පුළුවන්. දැන් අද අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ නියදි අවකාශයම අපිට තවත් නිරූපණය කරන්න පුළුවන් ක්‍රමයක්. මේ කුලක මොකද සංගල වර්හණක් තුල කුලකයක් ලෙස මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේකම අපිට නිරූපණය කරන්න පුළුවන් තවත් ක්‍රමයකට තමයි අපි කියන්නේ කොටු දැලක නිරූපණය කරනවා කියලා. අපි බලමු මේක කොහොමද කොටු දැලක නිරූපණය කරන්නේ කියලා. මෙතනදී අපි භාවිතා කරනවා සිරස් අක්ෂයක් සහ තිරස් අක්ෂයක් භාවිතා කරනවා. මෙන්න මේ අක්ෂ දෙකක් භාවිතා කරන්නේ ඒ කාසිය සඳහා එක අක්ෂයකුත් b කාසිය සඳහා අනිත් අක්ෂයක්. එතකොට මේ අක්ෂ දෙකේ සටහන් කරන්නේ දැන් අපි ඒ කාසිය ගත්තාම ඒගින් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල වෙන්නේ මොනවද? දැන් දෙකම එකවර උඩ දාන එක ගැන හිතන්නේ නැහැ. ඒ කාසිය කිය උඩ දැමුවාම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? සිරස ලැබෙන්න පුළුවන්, අගය ලැබෙන්න පුළුවන්. එහෙනම් ලැබෙන්නේ ප්‍රතිඵල දෙකයි. සිරස ලැබෙන්න පුළුවන්, අගය ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි b කාසියක් ගත්තාම b කාසිය දැම්මහමත් වෙන්න පුළුවන්නේ සිරස ලැබෙන්නත් පුළුවන් අගය ලැබෙන්න පුළුවන්. අන්න ඒ ප්‍රතිඵල ටික තමයි අපි මේ අක්ෂවල ලකුණු කරන්නේ. එතකොට මේ අක්ෂයේ මොනවද ලකුණු කරන්නේ කියන එක අපි සටහන් කරන්න ඕනේ. එහෙනම් මම මේ පැත්තෙන් ලියනවා a කාසිය කියලා. මේ පැත්තේ තියෙන්නේ a කාසිය. ඒ කියන්නේ මේ අක්ෂයේ ලකුණු කරන්නේ a කාසිය උඩ දැම්මොත් ලැබෙන ප්‍රතිඵල මොනවද කියන එක. මෙන්න මේ අක්ෂයෙන් මම නිරූපණය කරනවා b කාසිය. මේ අක්ෂය නිරූපණය කරනවා b කාසිය. එතකොට මේ අක්ෂය නිරූපණය වෙන්නේ b කියන කාසිය උඩ දැමුවාම ලැබෙන ප්‍රතිඵල. දැන් අපි දන්නවා a කාසිය උඩ දැමුවාම ලැබෙන ප්‍රතිඵල වෙන්නේ සිරස ලැබෙන එක සහ අගය ලැබෙන එක. එහෙනම් මෙන්න ප්‍රතිඵල දෙක මේ විදිහට දැන් අපි අර ප්‍රස්ථාර අඳින්නේ a අඳිද්දී මෙන්න මේ රේඛා සමාන පරතර වලින් අපි ලකුණු කරන්නේ මේ අක්ෂ ලකුණු කරන්නේ ඒ විදිහෙම තමයි මේක සමාන පරතර වෙන්න ඕනෙ ප්‍රතිඵල දෙක මම සටහන් කරාමේ මේකෙන් එක ප්‍රතිඵලයක් මේකෙන් තව ප්‍රතිඵලයක් එහෙනම් සිරස ලැබීම අගය ලැබීම
ඔන්න ඒ කාසියෙන් ලැබෙන ප්‍රතිඵල දෙක මේ අක්ෂය මත සටහන් කරා. ඊගාවට B කාසියෙනුත් ලැබෙන්න පුළුවන්නේ සිරස සහ අගය. එහෙනම් ඒකත් අපි සටහන් කරනවා H T කියලා. හරි දැන් එතකොට මේ කොටු දෙලෙන් අපි නිරූපණය කරන්න යන්නේ නියදි අවකාශයනේ අපි දන්නවා මෙන්න මේ දැන් අපි කතා කරපු පරීක්ෂණයට අදාළ නියදි අවකාශය අපි දන්නවා මේ ලියලා තියෙන්නේ මෙන්න මේ ප්‍රතිඵල ලැබෙන විදිහට අපි මෙන්න මේ කොටු දෙල නිරූපණය කරන්න ඕනේ එහෙනම් බලන්න මෙන්න මේ කොටු දෙලක අපි නියදි අවකාශය ඉදිරිපත් කරන්නේ මෙන්න මේ එක එකට අදාළ ලක්ෂය කියන්නේ මෙතනින් h මෙතනින් h මෙන්න මේ ලක්ෂය අපි මේ කතිර ලකුණෙන් තමයි අපි සටහන් කරන්නේ. ඒතර මෙන්න එක ප්‍රතිඵලයක්. ඒ වගේම තමයි a කාසියේ h යටෙද්දී b කාසියේ t ඒ කියන්නේ අගය ලැබීම. මොන තවත් ප්‍රතිඵලයක්. a කාසියේ අගය වැටෙද්දී b කාසියේ සිරස වැටීම. මෙන්න තව ප්‍රතිඵලයක්. ඊගාවට a කාසියේ අගය වැටෙද්දී b කාසියේ අගේ වැටීම බලන්න ප්‍රතිඵල හතර ලැබෙනවා එහෙනම් මේ අපි කුලකයක් ආශ්‍රිතව නිරූපණය කරපු නියදි අවකාශයේ තියෙන සියලුම ප්‍රතිඵල මෙතන තියෙනවා එහෙනම් මේ කොටු දෙල මගින් අපි නිරූපණය කරලා තියෙන්නේ මොකද්ද නියදි අවකාශයක් එහෙනම් කොටු දෙලක් කියලා කියන්නේ නියදි අවකාශයක් ඉදිරිපත් කරන තවත් එක ආකාරයකට තමයි අපි කොටු දෙලක් කියලා කියන්නේ එතකොට මතක තියාගන්න අපි මේක සිරස් හා තිරස් අක්ෂයක් භාවිතා කරනවා මේ විදිහට ඒක නම් කරන්න ඕනේ මේ පැත්තේ තියෙන්නේ මොනවද කාසිය ඒ කාසිය බී කාසිය හැබැයි ඒ සහ බී මාරු වුණා කියලා ගැටලුවක් නැහැ ඕන කෙනෙකුට මෙතන බී කාසිය ලියන්න පුළුවන් මෙතන ඒ කාසිය ලියන්න පුළුවන් මේ කාසි දෙකේදී ගැටලුවක් නැහැ වෙනත් දේවල් අරගෙන අපි කරනකොට ඒක ගොඩක් හිතලා බලලා කරන්න ඕනේ එහෙනම් බලන්න මෙතන නියදි අවකාශය නිරූපණය වෙනවා අපි මේ සිද්ධි ටික මෙතනින් නැවත පොඩ්ඩක් කතා කරලා බලමු බලන්න මේ පළවෙනියට මෙතන තියෙන කතිරේ මගින් මේ කතිරේ මගින් කියවෙන්නේ මොකද්ද ප්‍රතිඵලය ඒ කාසි මේ කතිරේ ඉඳලා දෙපැත්තට යන මේ පහළට එනවා මෙතනින් h එන්නේ මේ වම් පැත්තට යනවා මෙතනින් h එන්නේ ඒ කියන්නේ මොකද්ද ඒ කාසියේ සිරස වැටෙනවා කොට b කාසියේ සිරස වැටෙනවා කියලා කියන්නේ එහෙනම් මෙන්න මේ ප්‍රතිඵලයෙන් කියන්නේ කාසි දෙකේම ලැබෙන්නේ සිරස කියලා. අපි මේ ප්‍රතිඵලයට මෙන්න මේ ප්‍රතිඵලයක් අපිට විස්තර කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ඉදිරියට දෙන ගණන් වලට නිවැරදිව මේ පිළිතුරු සපයන්න පුළුවන් වෙන්නේ. බලන්න මෙන්න මේ කතිරේ ගත්තාම කොහොම පහලට එන්නේ. පහලට ආවම H තියෙන්නේ. වම් පැත්තට ගියාම T තියෙන්නේ. එහෙනම් H කියන්නේ A කාසියේ සිරස B කාසියේ අගය. එහෙනම් බලන්න මේ ප්‍රතිඵලයෙන් කියන්නේ ඒ කාසියේදී ලැබේ ඒ කාසියෙන් ලැබෙන්නේ සිරස ඒගේ සිරස වැටෙන විට බීගේ වැටෙන්නේ අගය මේ ප්‍රතිඵලය ගැන කතා කරමු මේක ගැන කතා කරද්දී බලන්න පහලට આવොත් t වම් පැත්තට ගියොත් h එහෙනම් මේ t කියන්නේ ඒ කාසියේනේ ඒ කාසියේ අගේ වැටෙන වෙලාවේදී b කාසියේ සිරස ලැබෙන්නේ ඒ කාසියේ අගේ ලැබෙන වෙලාවේදී බී කාසියේ සිරස වැටීම තමයි මේ කතිර ලකුණෙන් දැක්වෙන්නේ. ඊගාට මෙන්න මේ කතිර ලකුණ ගත්තාම මේකෙන් දැක්වෙන්නේ මේ පහලට ආවහම T වම් පැත්තට ගියාම T. ඒ කියන්නේ අවස්ථා දෙකේ මේ කියන්නේ ඒ කාසිය සහ බී කාසිය කියන කාසි දෙකෙන්ම ලැබෙන්නේ අගය කියන එක. ඔන්න ඔය ප්‍රතිඵල හතර තමයි නියදි අවකාශයේ දැක්ුණේ. ඒක ඔන්න ඔය ආකාරයෙන් අපිට කොටු දැලක නිරූපණය කරන්න දැන් මම පොඩි සටහනක් දානවා ඒක ඕගොල්ලෝ මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ලියාගන්න ගියොත් කාලය ගත වෙනවා වැඩි ඔයාලා මේ 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 හරිනේ හරි එහෙනම්
හරි දැන් එතකොට දැන් මම ඒ කතා කරපු ටික තමයි ඔයගොල්ලන්ට ඒ සටහනෙන් ඉදිරිපත් කරේ දැන් අපි බලමු කොහොමද එහෙනම් මේ නියදී අවකාශය අපි කොටුදැලක නිරූපණය කරා එහෙනම් කොටුදැල ඇසුරෙන් කොහොමද අපි සම්භාවිතාවයන් ගණනය කරන්න කියන එක බලමු එතකොට දැන් මේකේ අපෙන් අහනවා කාසි දෙකේම සිරස ලැබීමේ සම්භාවිතාවය කාසි දෙකේම සිරස ලැබීමේ සම්භාවිතාවය සිරස වැටීම අහනවා කාසි දෙකේම සිරස වැටීම එතකොට අපි බලනවා ඒක ඒක එක සිද්ධියක් නේ කාසි දෙකේම සිරස වැටීම කියන්නේ එක සිද්ධියක් අන්න ඒ සිද්ධියට අදාළ ප්‍රතිඵල කීයක් මෙන්න මේක තුල තියෙනවද කියලා බලනවා බලන්න එතකොට මෙන්න මේ කියන කතර ලකුණ මේකෙන් බලන්න දෙකේම ලැබෙන්නේ සිරස එතකොට ප්‍රතිඵල තියෙන්නේ එකයි මේ එකකින්වත් ආයේ සිරස සිරස කියලා කියවෙන්නේ නැහැනේ නේද එහෙනම් මෙතන එන්නේ එක ප්‍රතිඵලයයි කාසි දෙකේම සිරස වැටීම කියන සිද්ධියට අදාළව එන්නේ එක ප්‍රතිඵලයයි එහෙනම් ඒක අපිට ලියන්න පුළුවන් අපිට සම්භාවිතාවේ ලියන්න පුළුවන් නියදී අවකාශයේ අවයව ගන්න හතරයි කාසි දෙකේම සිරස වැටීම සඳහා එන්නේ අවය ප්‍රතිඵල එකයි එහෙනම් සම්භාවිතාවය හතරෙන් එකක් කියලා ගන්න පුළුවන් හතරෙන් එකයි ඒ වගේම තමා කාසි දෙකේම අගය ලැබීම කාසි දෙකේම අගය ලැබීම කිව්වහම බලන්න එක ප්‍රතිඵලයයි එන්නේ මෙන්න මේ ප්‍රතිඵලය තමයි එන්නේ ඒ කියන්නේ මෙතන ඔක්කොම ප්‍රතිඵල හතරයි ඒකෙන් එකයි ලැබෙන්නේ මේ කියන සිද්ධියට අදාළව එහෙනම් ඒ කාසි දෙකේම අගය ලැබීම සඳහා ලැබෙන සම්භාවිතාවය හතරෙන් එකයි ඊගාට අපි බලමු අපිට කියනවා ඒ කාසියේ අගේ වැටිලා බී කාසියේ සිරස වැටීම කියලා ඒ කාසියේ අගේ වැටිලා බී කාසියේ සිරස වැටීම කියලා බලන්න එහෙමනම් ඒ කාසියෙන් අපි අගය තෝරගන්න ඕනේ බී කාසියෙන් සිරස තෝරගන්න ඕනේ එහෙනම් බලන්න මෙන්න මේ දෙකම කියවෙන ප්‍රතිඵලය වෙන්නේ මේ බාන මෙතෙන්ද ආවහම මේ පේලියේ එන්න ඕනේ මේ තීරයේ එන්න ඕනේ ඉතින් ඒකට අදාළ ප්‍රතිඵල එකයි තියෙන්නේ බලන්න ඒ කාසියේ අගය බී කාසියේ සිරස එහෙනම් එක ප්‍රතිඵලයයි තියෙන්නේ නියදී අවකාශයේ ප්‍රතිඵල සංඛ්‍යාව 4යි අදාළ සිද්ධියට තියෙන එක ප්‍රතිඵලයයි එහෙනම් සම්භාවිතාවය 4න් 1යි ඊගාවට අපිට කියනවා ඒ හා බී කාසිවල සිරස හෝ අගය ලැබීම කියලා ඒ කියන්නේ අපිට එතෙන්දි කියන්නේ නැහැ A ගෙන්ද සිරස ලැබෙන්න ඕනේ B ගෙන්ද සිරස ලැබෙන්න ඕනේ කියලා විශේෂත්වයක් කරලා නැහැ. මොකක් හරි අපිට ලැබෙන්න ඕනේ ප්‍රතිඵලය වෙන්නේ සිරස සහ අගය. එහෙනම් බලන්න සිරස සහ අගය කියලා කියවෙන ප්‍රතිඵල කීයක් මේකේ තියෙනවද කියලා. දැන් බලන්න මෙන්න මේ ප්‍රතිඵලය බලන්න. මේකේ HT කියලා කියවෙන්නේ. HT. ඒ කියන්නේ සිරස සහ අගය. ඊගාට මේ ප්‍රතිඵලය බලන්න. මේකෙත් කියවෙන්නේ H සහ T කියලා. එහෙනම් මේ අවස්ථාව දැන් මෙන්න මේ ප්‍රතිඵලයෙන් කියන්නේ A කාසිය සිරස වැටිලා B කාසිය අගේ වැටීම. මේ ප්‍රතිඵලයෙන් කියන්නේ A කාසිය අගේ වැටිලා B කාසිය සිරස වැටීම. ඒ කොහොම වුණත් මේ ප්‍රතිඵල දෙකේ වෙන්නේ සිරස සහ අගේ වැටීම කියන එකනේ. ඒ නිසා මේ ප්‍රතිඵල දෙකම මේ කියන සිද්ධියට අදාළ වෙනවා. එතකොට නියදී අවකාශයේ අවයව සංඛ්‍යාව 4යි මේ සිද්ධියට අදාළ ප්‍රතිඵල සංඛ්‍යාව 2යි ඒ නිසා අපිට සම්භාවිතාවය ලියන්න පුළුවන් 4න් 2යි කියලා. අපි මේකෙන් ගානක් හදමු. හරි බලන්න ඔන්න ඔයගලන්ට ගානක් දීලා තියෙනවා 1 සිට 6 තේ අංක යොදනලාද
නොනැඹුරු ඝනකාකාර ධාතු කැටයක් සහ සාධාරණ කාසියක් එකවර උඩ දමා මේසේ මත ස්පර්ශවන පැත්ත සටහන් කර ගැනීමේ පරීක්ෂණය සලකමු. ඒකේ පළවෙනි කොටසේ විදියට නියදී අවකාශයේ පටිපාටිගත යුගල ලෙස ලියා දක්වා කොටු දැලක නිරූපණය කරන්න කියලා. අර අපි කුලකයක් ඇසුරෙන් ලිවේ S සමානයි කියලා සංගල වරහන් තුල ඒ විදිහට ලියන එකට තමයි අපි කියන්නේ පටිපාටිගත යුගලක් ලෙස ලියනවා කියලා. හරි. එහෙනම් ඔගොල්ලෝ ලියන්න බලන්න පටිපාටිගත යුගලක් ලෙස නියදී අවකාශයේ ලියලා කොටු දැලක නිරූපණය කරන්න උත්සාහ කරන්න බලන්න. දැන් එතකොට බලන්න ඉස්සෙල්ලා අපි ගත්තේ කාසි දෙකක්මයි. දැන් මෙතන අරගෙන තියෙන්නේ 1 සිට 6 තෙක් අංකයේ දු නොනැඹුරු ඝනකාකාර ධාතු කැටයක් සහ සාධාරණ කාසියක් අරගෙන තියෙන්නේ. එතන අපි මේ කොටු දැල නිරූපණය කරන්න අක්ෂ දෙකක් ගන්නවා. ඒ අක්ෂ දෙක ඊට කලින් ඔයගොල්ලෝ පටිපාටිගත යුගල ලිහන්න මම මේ කොටු දැල අඳිද්දි මොකක්ද අපි හිතන්න ඕන කියන දේ කියන්නේ. එතකොට බලන්න කාසියක් උඩ දැමීමේදී එන ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. සිරස වැටීම, අගේ වැටීම. එහෙනම් කාසිය සටහන් කරන අක්ෂයේ ලකුණු වෙන්න ඕනේ සිරස සහ අගේ කියන ප්‍රතිඵල දෙක. ඊගාවට ධාතු කැටයේ කියන අක්ෂයේ එන්න ඕනේ. ඒකේ 1 සිට 6 තෙක් අංක යොදලා තියෙනවා. එහෙනම් ප්‍රතිඵල 6ක් තියෙනවා. 1 2 3 4 5 6 කියලා තියෙනවා ප්‍රතිඵල. නියදී අවකාශයට ලැබෙන්න ඕන ප්‍රතිඵල අපි කතා කරොත් බලන්න කාසිය ලැබෙන්නේ සිරස හෝ අගේනේ. එතකොට කාසියේ සිරස ලැබෙන වෙලාවේදී ධාතු කැටේ මොනවද ලැබෙන්න පුළුවන් කියලා හිතන්න. කියන්නේ කාසියේ සිරස වැටෙද්දී ධාතු කැටේ එක වැටෙන්න පුළුවන්. ඔන්න එක ප්‍රතිඵලයක්. ඒ වගේම තමා කාසියේ සිරස වැටෙනකොටම ධාතු කැටේ දෙක ලැබෙන්න පුළුවන්. ඔන්න තවත් ප්‍රතිපලයක්. අන්න මේ විදිහට හිතලා ලියන්න. ඒ වගේම තමයි තවත් කාසි අගය වැටෙනකොට ධාතු කැටේ එක වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාසි අගය වැටෙනකොට ධාතු කැටේ දෙක වැටෙන්න පුළුවන්. ඒ වගේ ධාතු කැටේ ප්‍රතිපල 6ක් තියෙනවා. අංක 6ක් තියෙනවා. ඒ අංක 6 වැටෙන්න පුළුවන් වෙන වෙනම. අන්න මේ විදිහට හිතලා ප්‍රතිපල ටික ලියන්න ප්‍රතිපල ටික වැඩිපුර එනවා. ප්‍රතිඵල 12ක් එනවා ලිව්වනම් ඔයගොල්ලෝ දකි ප්‍රතිඵල 12ක් එනවා
පටිපාටිගත යුගල ලෙස ලියලි ඉවරනම් කොටු දැලකත් නිරූපණය කරන්න කොටු දැලේ අක්ෂ දෙක වමකෝ එක අක්ෂයක් වෙන්න ඕනේ ධාතු කැටය අනිත් අක්ෂය වෙන්න ඕනේ කාසිය निधिवकाश पटिपाटिगत युगल विधि तन पटंग पीलीवेल के लियागने इतकोट पीट प्रतिपल अड़वे लियागा पुलवांग හරි අපි එහෙනම් බලමු බලන්න අපි නියදී අවකාශයේ පටිපාටිගත යුගලක් විදිහට ලියමු එක ප්‍රතිපලයක් තමා කාසියේ සිරස වැටෙනවා ඒ වෙලාවේදී ධාතු කැටේ එක ලැබෙනවා ඔන්න එක ප්‍රතිපලයක් ඊගාවට මේ කාසියේ සිරසත් එක්ක ලියලා ඉවර කරමු අපි සිරස වැටෙද්දී ධාතු කැටේ දෙක වැටෙන්න ඒ වගේම තමයි කාසියේ සිරස වැටෙද්දී ධාතු කැටේ 3 කාසියේ සිරස වැටෙද්දී ධාතු කැටේ 4 කාසියේ සිරස වැටෙද්දී ධාතු කැටේ 5 කාසියේ සිරස වැටෙද්දී ධාතු කැටේ 6 ධාතු කැටේ තියෙන්නේ ප්‍රතිඵල 6යි එහෙනම් ඔන්න සිරසත් වැටෙන වෙලාවේ කාසියේ සිරස වැටෙන වෙලාවේදී ධාතු කැටේ මෙන්න මේ කියන ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් ඒ වගේම තමයි කාසියේ අගය වැටෙද්දිත් ධාතු කැටේ එක ලැබෙන්න පුළුවන්. තව ප්‍රතිපලයක් ගත්තොත් කාසියේ අගය වැටෙද්දී ධාතු කැටේ 2. දැන් මේ ඔයගොල්ලන්ට පේනවා කොහොමද මේක ලියාගෙන යන්න තියෙන්නේ. කාසියේ අගය ලැබෙද්දී ධාතු කැටේ 3. කාසියේ අගය ලැබෙද්දී ධාතු කැටේ 4. කාසියේ අගය ලැබෙද්දී ධාතු කැටේ 5. කාසිය අගේ ලැබෙද්දී ධාතු කැටේ 6. ඔන්න නියදී අවකාශය. පටිපාටිගත යුගලක් විදිහට ලියන්න ඔය විදිහට. හරි දැන් බලමු අපි මේක කොටු දැලක නිරූපණය කරන්න. දැන් මම මෙතන අක්ෂ දෙක ඇඳලා තියෙනවා. මම මේ x අක්ෂයට ගත්තේ ධාතු කැටය, y අක්ෂය සඳහා ගත්තේ කාසිය. එතන මේ පැත්තට ගත්තේ කාසිය. මේ පැත්ත ධාතු කැටය. දැන් බලන්න එතකොට ධාතු කැටය සඳහා ප්‍රතිඵල දානවා ධාතු කැටයක් උඩ දැමීමේදී ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල සියල්ලම අපි දන්නවා අන්න ඒ ටික තමයි අපි මේ අක්ෂයේ ලකුණු කරන්නේ මොනවද 1 2 3 4 5 6 කාසියක් උඩ දැම්මම ලැබෙන ප්‍රතිඵල දන්නවා අපි සිරස අගය සිරස අගය හරි එතකොට බලන්න මේකේ දැන් ඉතින් අපිට මේ මේ එක එක ප්‍රතිපල වලට අදාළ ලක්ෂ කතිර මගින් ලකුණු කරගෙන යන්න තියෙන්නේ අපිට කොටු දැල අඳින්න මෙන්න මේ පටිපාටිගත යුගල විදිහට ලියන්න අවශ්‍ය නැහැ මේක ලියන්න පුළුවන් වෙන ඕන නිසා මේ ඒ ගාන තුල ඉදිරිපත් කළා තියෙන්නේ නමුත් මේක අවශ්‍ය නැහැ අපිට කොටු දැල අඳින්න මේ විදිහට ප්‍රතිපල ටික ලකුණු කළා මේ විදිහට අපි කතිර දාගෙන යනවා මෙන්න මේ ප්‍රතිපල දෙපැත්තට මෙහෙම මේක එක උඩට එනකොට මෙතනින් h හම්බ වෙනවා මෙතන උඩට එනකොට t හම්බ වෙනවා अन्न एटिक खातिर लकुनु वलीं सटहन करगेन यान्न वही विदियेट ओगोल्ल एंद लेती बालने तो कोट प्रतिपाल दोलहाक लेबेनो में पैत्तेट हायाई हाये वदे काक्याने प्रतिपाल दोलहा लेबेनो बालने में नियदी अवकाशे पाटिपाटी गत युगलाक विदियर लियान्न गिहाम මෙතන නම් ප්‍රතිඵල 12 ඉඳ මෙහෙම හරි ලියාගත්තා. සමහර වෙලාවට සසම්භාවි පරීක්ෂණයක ප්‍රතිඵල 40ක් 49ක් වගේ ආවොත් අපිට මේ විදිහට නියදී අවකාශයක් ලියන්න බෑ. ඒ නිසා එතකොට ලියන ප්‍රතිඵල සංඛ්‍යාවත් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම
වැයවෙන්නේ ප්‍රමාණයත් වැඩි කාලයත් වැඩි නේද? ඒ නිසා මෙන්න මේක සාර්ථක වෙන්නේ නැහැ. මේක අපිට මේ ප්‍රතිඵල සංඛ්‍යාව අඩු පරීක්ෂණ සඳහා මේක අපි භාවිත කරනවා. එතන මෙන්න මේ කොටු දැල මගින් අපිට ප්‍රතිඵල සංඛ්‍යාව වැඩි ඒවා සඳහා සම්භාවිතාව ගණනය කරන්න අපිට කොටු දැල යොදා ගන්න පුළුවන්. එහෙනම් දැන් බලන්න මේකේ ඔන්න ඔය විදිහට ප්‍රතිඵල ටික ලැබෙනවා. මම තැන් තැන් වලින් අරගෙන එක එක කතරේ මොකද්ද විස්තර වෙන්නේ කියන එක අපි බලමු. මෙන්න මේක ගත්තොත් මේකෙන් කියවෙන්නේ මොකද්ද කියලා ඔයාලා හිතන්න බලන්න. මේකෙන් කියවෙන්නේ මොකද්ද? මේ ප්‍රතිඵලය මොකද්ද? ඒක බලන්නේ දැන් අක්ෂ දෙකක් අපි ඇඳලා තියෙනවානේ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ අපි ප්‍රස්තාරාන්දීදී අක්ෂ දෙක මේ භාවිත කරලා තියෙනවානේ. මෙහෙම අක්ෂ දෙකේ මේ මොකක් හරි ලක්ෂයක් ගත්තාම ඒ ලක්ෂයට අදාළ x ඛණ්ඩාංකය y ඛණ්ඩාංකය තෝරන්න නම් x අක්ෂයට එන්න ඕනේ y අක්ෂයට එන්න ඕනේ. එතන තියෙන අගයන්නේ අපි මෙතන දෙක මෙතන තුන නම් අපි මේක දෙක තුන කියලා ලියනවා. ඔහොමනේ අපි ප්‍රස්තාරවල භාවිත කරන්නේ. ඒ විදිහම තමයි මේකෙත්. එහෙනම් මේ කතරේට අදාළ වෙන්නේ මේ පැත්තෙන් 4 මේ පැත්තෙන් t. එහෙනම් මොකක්ද එකෙන් කියන්නේ? ධාතු කෙටේ 4 වැටෙන විට කාසියේ අගය වැටෙනවා කියලා. අන්න ඒ විදිහට ඕනෑම ලක්ෂයක් අරගෙන ඕගොල්ලෝ බලන්න ඔයාලට පුළුවන්ද මේකෙන් කියවෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්ද බලන්න. මම තව කතරයක් ගන්නම්. මම මේක ගන්නවා. බලන්න මේක මේ පැත්තේ පහලට එනවා. පහල අක්ෂයට එන x අක්ෂයේ පැත්තට එනකොට 2 ලැබෙනවා. y අක්ෂයේ පැත්තට යනකොට h ලැබෙනවා. එහෙනම් මොකක්ද කියන්නේ? ධාතු කෙටේ 2 ලැබෙන වෙලාවේදී කාසියේ සිරස වැටෙනවා කියන ප්‍රතිඵලය තමයි මෙතනින් සටහන් වෙන්නේ. ඔන්න ඔය වගේ තමයි මේ සියලුම ප්‍රතිඵල ඔයගොල්ලන්ට පුළුවන් හරියට අවබෝධ කරගන්න. හරි. එහෙනම් ඔය ගානෙම්ම ඊගා කොටස දෙවෙනි කොටස බලන්න. බලන්න පහක් දෙකකින් එකෙක් සම්භාවිතා සොයන්න. බලන්න ධාතු කැටේ අංක 5 ලැබීම. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ඔය ටික ලියා ගන්නකො. ඉක්මනට ලියා ගන්නකො ඔය ගානේ කොටස ලියා ගන්න. උත්තර ලියන්න එපා. ගානේ ඔය ගාන ලියා ගන්නකො ඉක්මනට පේලි 4යිනේ තියෙන්නේ. හරි නේද ලියාගෙන ඇති නේද? හරි බලන්න ගානේ කිව්වේ පහක් දැක්වෙන එකෙක් සම්භාවිතා සොයන්න කියලා. ධාතු කටේ අංක 5 ලැබීම. උන අපෙන් අහනවා ධාතු කටේ අංක 5 ලැබීම. එහෙනම් මෙතනදී ධාතු කටේ අංක 5 ලැබීම කිව්වහම කාසියේ මොකද්ද වැටෙන්නේ කියන එක අපිට කියලා නැහැ. එහෙනම් පොඩ්ඩක් හිතන්නකෝ. ධාතු කැටේ 5 වැටෙන වෙලාවේදී කාසියේ සිරස වැටෙන්නත් පුළුවන්. ධාතු කැටේ 5 ලැබෙන වෙලාවේදී කාසී අගේ වැටෙන්නත් පුළුවන්. බලන්න මේ නියදි අවකාශයේ දිහා කොටු දැල දිහා බලන්න. මෙන්න ධාතු කැටේ 5 කියන ප්‍රතිඵලය. මෙන්න මේ ඒකට උඩින් කෙලින්ම බැලුවහම මේ ලැබෙන කතර දෙකටම 5 කියන සංඛ්‍යාව කියවෙනව නේද? 5 කියන ප්‍රතිඵලය කියවෙනවා. බලන්න මෙන්න මේ කතරේ ගත්තාම කියන්නේ ධාතු කැටේ 5 කාසියේ සිරස. මේ කතරෙන් කියන්නේ ධාතු කැටේ 5 කාසියේ අගය. එහෙනම් අපිට වැඩක් නැහැ කාසියේ ලැබෙන්නේ සිරසද අගයද කියන එක අපිට වැඩක් නැහැ. අපිට ඕනේ මොකද්ද? ධාතු කැටේ 5 ලැබීම. එහෙනම් ධාතු කැටේ 5 ලැබීම කියන්නේ මෙන්න මේ සිද්ධියට. හරි ඒ සිද්ධියට අදාළ ප්‍රතිඵල ගන්න. මේ කතරේ ගත්තාම මේකේ කියවෙන්නේ ධාතු කැටේ 5 කාසියේ සිරස. මේ කතරෙන් කියවෙන්නේ ධාතු කැටේ 5 කාසියේ අගය. එහෙනම් මේ කතර දෙකෙම 5 කියන සංඛ්‍යාව කියවෙනවා. එහෙනම් මේ දැන් කියපු සිද්ධියට අදාළ වෙන්නේ මම මේ රවුම් කරලා තියෙන ප්‍රතිඵල අඩංගු සිද්ධිය. එහෙනම් අපි සාමාන්‍යයෙන් මේ
කොටුදැල ආශ්‍රිත ආශ්‍රිතව පිළිතුරු සපයද්දී මේ විදිහට අදාළ සිද්ධියට අදාළ ප්‍රතිඵල එක මේ එක සංවෘත රූපයක් තුළට ගන්න පුළුවන් වෙලාවට මේ විදිහට ගන්නවා ඊට පස්සේ අපිට හරි පහසුයි මේක නම් කර ගන්නවා අපි මං නම් කරනවා A කියලා ඒ කියන්නේ මේක A කියන සිද්ධිය හරිද දැන් අපි මොකද්ද මේ A කියන්නේ ධාතු කෙටේ අංක පහ ලැබීම කියන එක ධාතු කෙටේ අංක පහ ලැබීම කියන එක තමයි මේ A කියන සිද්ධියෙන් කියවෙන්නේ එතන අපෙන් අහන්නේ මේකේ සම්භාවිතාවයනේ A ගේ සම්භාවිතාවය කියන එක අපි කොහොමද ලියන්නේ P A කියලා එන අපිට PA සඳහා උත්තර ලියන්න පුළුවන් මේක හැබැයි PA හොයන්නේ කොහොමද අපි NA බෙදීම NS දැන් බලන්න මේ A ගේ අවයව ගාන කීයද A ගේ අවයව ගාන 2යි එහෙනම් ඔන්න මෙතන NA වෙනුවට 2 දැම්මා S ගේ අවයව ගාන S ගේ අවයව කියන්නේ මේ සියලුම කතර මෙතන තියෙන සියලුම කතර ප්‍රමාණය කීයක් තියෙනවද 12ක් තියෙනවා එහෙනම් මේක 12න් දෙකයි සාමාන්‍යයෙන් අපි සම්භාවිතාවයේදී පිළිතුරක් තියන්නේ සරලම ආකාරය. දැන් සාමාන්‍ය පෙළ විභාගයේදී සමහර අවස්ථාවල් වල මේක සරල කරලා නැත්නම් ලකුණක් අයින් කරලා තියෙනවා. සරල කරලා නම් විතරයි ලකුණ දීලා තියෙන්නේ. ඒ නිසා මේක සරල කරන එක අපිට ලොකු අපහසුාවක් නෙවෙයි. ඒ නිසා ඔයගොල්ලෝ පුරුදු වෙන්න. එහෙම ලකුණු දුන්නා හෝ නොදුන්නා මේක අනිවාර්යයෙන්ම සරල භාගයක් විදිහට තියන්න පුරුදු වෙන්න. එතකොට මේක දෙකෙන් බෙදුනහම 6න් 1යි. පැහැදිලිද මේ සම්භාවිතාවය ගත්ත විදිය මොකක්ද අපෙන් පළවෙනි කොටසේ වේ ධාතු කෙටේ අංක පහ ලැබීම මෙන්න ඊට අදාළ සිද්ධිය අපි රවුම් කරගත්තා ඒ ප්‍රතිඵල ටික එක ගොඩකට ගත්තා ඒක මං A කියලා නම් කරා එහෙනම් දැන් අපි ලියන්න ඕනේ A ගේ සම්භාවිතාවය මෙන්න A ගේ සම්භාවිතාවය අපි PA කියලා ලියනවා දැන් ඕගොල්ලෝ විභාගෙදී ගාන හදන්න යද්දි මේක ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ ඔගලන්ට එකවරම ලියන්න පුළුවන් PA සමානයි කියලා මේක දිහා බලලා තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා මේක ඔක්කොම 12යි 12න් මෙතන 2යි එහෙනම් අපිට PA සමානයි 12න් 2 කියලා එකවර ලියන්න පුළුවන් එහෙම ලිව්වා කියලා ගැටලුවක් නැහැ නමුත් මෙන්න මේක තමයි අපි හදන ක්‍රමය වෙන්නේ මේකේ මේක නැති වුණා කියලා ඔගලන්ට ලකුණු ලැබෙන්නේ නැත්තේ නැහැ හරි ඊගාට දේ B කොටස කියනවා ධාතු කැටේ ඔත්තේ සංඛ්‍යාවක් හා කාසියේ සිරස ලැබීම ධාතු කැටේ ඔත්තේ සංඛ්‍යාවක් හා කාසියේ සිරස ලැබීම. එහෙනම් ඔන්න ධාතු කැටේ ඔත්තේ සංඛ්‍යා මොනවද? 1 3 5. එහෙනම් මෙන්න මේ 1 ලැබෙනවා කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙකනේ. 3 ලැබෙනවා කොහොම මේ කතර දෙක. 5 ලැබෙනවා කොහොම මේ කතර දෙක. ඒක කතර 6ක් වෙනවා. ඒ ධාතු කැටේ 5 වැටීම සරි ඒ ධාතු කෙටි ඔත්තේ සංඛ්‍යාවක් වැටීම. දැන් ධාතු කෙටි ඔත්තේ සංඛ්‍යාවක් වැටීම විතරක් නෙවෙයි මෙතන කියන්නේ ධාතු කෙටි ඔත්තේ සංඛ්‍යාවක් වැටෙද්දී කාසියේ සිරස වැටෙන්න ඕන. එහෙනම් බලන්න දැන් අපි හොයාගත්ත මේ ප්‍රතිඵල දෙකයි මෙතන ප්‍රතිඵල දෙකයි මෙතන ප්‍රතිඵල දෙකයි තමයි ධාතු කෙටි පහ වැටීම කියන එකට අයිති වෙන්නේ. හැබැයි ඒ හයම අපිට මේ කියන සිද්ධියට ගන්න බෑ මොකද්ද වෙන්න ඕනේ ධාතු කෙටේ පහ වැටෙද්දී කාසියේ වැටෙන්න ඕනේ සිරස එහෙනම් බලන්න කාසියේ සිරස කියන්නේ මෙන්න මේ පේළිය කාසියේ සිරස කියන්නේ කාසියේ සිරස වැටීම කියන්නේ මේ පේළියට අදාළ කතර ටික එහෙනම් ඔන්න අපිට පහසෙම තෝරගන්න පුළුවන් ධාතු කෙටේ ඔත්තේ සංඛ්‍යා සහ කාසියේ සිරස වැටීමට එහෙනම් වෙන්න ඕනේ මෙන්න මේ පේළිය විතරයි මේකෙන් ගන්න බෑ මොකද මෙතන මේකෙන් කියවෙන්නේ අගේනේ එහෙනම් ඔන්න මේ කතරෙන් එකක්වත් ගන්න බෑ එහෙනම් මේ කතර හයෙන් ධාතු කැටේ ඔත්තේ වෙන ටික විතරක් අපි තෝරගන්නවා මෙන්න මේ විදිහට આવොත් අපිට ගන්න පුළුවන් මේක එනවා මේ විදිහට ගත්තොත් මෙන්න මේ ලක්ෂ තුනනේ මේ බලන්න ධාතු කැටේ 1 කාසියේ සිරස ධාතු කැටේ 3 කාසියේ සිරස ධාතු කැටේ 5 කාසියේ සිරස එහෙනම් ඔන්න අපිට දෙවැනියට කියපු සිද්ධියට අදාළ සිද්ධිය මේ විදිහට අපිට මේ එකම රූපයක් තුළට ගන්න පුළුවන් සංවෘත රූපයක් තුළට ගන්න පුළුවන් මේක අපි නම් කරනවා B කියලා දැන් ඔතන තියෙන අවයව 3යි එහෙනම් අපිට B කියන සිද්ධියේ සම්භාවිතාවය ලියන්න පුළුවන් PB PB ලියන්නේ කොහොමද
बीगे अवयव संख्या बिदानोने नियदि अवकाशे अवयव संख्या बीगे अवयव संख्या तुनाई नियदि अवकाशे अवयव कोम तेना मेतन खातिर दोलहा एनन दोलहें तुनाई හැබැයි පිළිතුර 12න් 3 කියලා නෙවෙයි තියන්නේ මේක සරල කරනවා මේකේ හරය සහ ලවය 3න් බෙදෙනවා එතකොට ලැබෙනවා 4න් 1ක් හරි මේ මං ඉස්සෙල්ලා දාපු නෝට් එක මේ 10 පන්ති 4ටම දාන්නම් එතකොට ඔයගොල්ලෝ මේ නෝට් එක ලියා ගන්න දැන් මේ හදන ගණන් ටික හදාගෙන යමු හරි එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි ඇති නේද එහෙනම් මේ B කොටසෙන් ඇහුවේ අපේ ධාතු කැටයේ ඔත්තේ සංඛ්‍යාවක් හා කාසියේ සිරස ලැබීම හරි එතකොට ඒකේ සම්භාවිතාවය 4න් 1ක් වෙනවා ඊගාවට C කොටස කියනවා ධාතු කැටයේ 4 හා කාසියේ අගය ලැබීම දාදු කැටේ 4 හා කාසියේ අගය ලැබීම බලන්න එතකොට දාදු කැටේත් එක ප්‍රතිඵලයක් ගැන කියන්නේ කාසියේත් එක ප්‍රතිඵලයක් ගැන කියන්නේ මෙන්න දාදු කැටේ 4 වැටීම කිව්වහම බලන්න අපි කාසිය ගැන නොහිතුවොත් දාදු කැටේ 4 වැටීම කිව්වහම ප්‍රතිඵල දෙකක් තියෙනවා මේ තියෙන්නේ මෙන්න මේ කතර දෙක මේ කතර දෙකෙන්ම කියවෙන්නේ දාදු කැටේ 4 වැටීම හැබැයි දාදු කැටේ 4 වැටිලා කාසිය අගය වැටෙන්න ඕනේ කාසිය අගේ වැටීම කිව්වම මේ කතර 6මයි ති මේ කාසිය අගේ වැටීම කිව්වහම මේ කතර 6මයි ති ඉතින් මේ දෙකම වෙන්න ඕනේ කාසියෙත් අගේ වැටිලා ධාතු කෙටේත් හතර වැටුනහම කිව්වහම ඔයගොල්ලෝ පැහැදිලි මෙන්න මේ ප්‍රතිඵලය විතරයි ලැබෙන්නේ මේ ප්‍රතිඵලය විතරයි ලැබෙන්නේ මේක C කියලා ගත්තොත් C ගේ සම්භාවිතාවය අපි P C කියලා ලියනවා එනම් බලන්න C කියන සිද්ධියට අදාළ ප්‍රතිඵල ගණන 1යි නියදි අවකාශයේ ප්‍රතිඵල ගණන 12යි එහෙනම් 12න් 1යි සම්භාවිතාවය 12න් 1යි මං හිතන ඕගලොන්ට පැහැදිලි ඇති කියලා ගැටලුවක් තියෙනවා නම් අහන්න හරි අපි ගාව ගන්නට යමු हाई बलंड देवनी गान दे ओगोलो गान लिया गान नेतु हदान को बलाने इसला में गान को मुखा देख किया ना आप इटे लक्ष्य प्रस्तार यां दिन ने किया ला दे बलाने को ओके थी ने एक का देख का तूना हाथरे पहा किया ला अंकल ये थी एक का समान कार्ड पर पहा अन्न बलंडर මුලින්ම සමසේ භව්‍ය ප්‍රතිඵල ගැන කතා කරද්දී කිව්වා ඔයගලන්ට ගානකදී ලැබෙන වචන බලන්න එක සමාන. ඒතර ඔය කාඩ්පත් එක හා සමානයි. ඒ කියන්නේ අපිට අහඹු ලෙස කාඩ්පතක් ගනිද්දී වෙනසක් නෑ. ඒක අතගාල බලලා ගත්තත් හැම කාඩ් එකක්ම එක වගේ කියන එක. එකයි එක සමාන කියලා තියෙන. ඒ කියන්නේ නැඹුරු බවක් නෑ. එහෙනම් එතන ඔය ලැබෙන ප්‍රතිඵල සියල්ලම සමසේ භව්‍යයි. සමසේ භව්‍ය නම් තමයි අපිට अरे पी ए समान एन्ने बेदी में एन्नेस कियन संभाविता सूत्रे भाविता करन्न पुलुवांग वेन्ने हरि बलन्न गाने कियन्ने एक देख तुन हतर पहले संकलिया ऐति एक समान खाट पत पहाक पेट्टियक तियनवालु मे पेट्टियेन ससंभावी लेस मुकद्द मे ससंभावी लेस कियला कियन्ने देन अपि मुलिम्म कथा करे ससंभावी परीक्षणयक् कियला एतकोट एकट कियन तव वचनिकुत् मम किव्वा මතක ඇති මොකද්ද සසම්භාවී පරීක්ෂණයකට අපි කිව්වා අහඹු පරීක්ෂණයක් කියලා. එහෙනම් මේ සසම්භාවී ලෙස කියන්නේ මොකද්ද? අහඹු ලෙස කියන එක. අහඹු ලෙස කියලා කියන්නේ අපි ওই පෙට්ටිය දිහා බලන් බලලා අපිට ඕන කාඩ්පත තෝරනවා කියන එක නෙවෙයි. ඒක දිහා නොබලයි අපි ගන්නෙ. ඒතර අපි දකින්නේ නෑ ඒක. අතගාලා බැලුවට අපිට 1 2 3 4 5 ඉලක්කම් හොයාගන්න බෑනේ. නේද? ආ එහෙනම් ඒක තමයි අපි කියන්නේ සසම්භාවී ලෙස කාඩ්පතක් පිටතට ගන්නවා ඒ පිටතට අරගෙන අංකේ සටහන් කර ගන්නවා ඊට පස්සේ නැවත කාඩ්පත ආපහු පෙට්ටියට දානවා කාඩ්පතක් අරගෙන අංකේ ලකුණු කර ගන්නවා නැවත පෙට්ටියට දානවා ඊට බලන්න අර පළවෙනි ගැනීම පළමු ගැනීමේදී මොනවද ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල
මේ පෙට්ටියේ තියෙන කාඩ්පත් 5යි. 1 2 3 4 5 කියලා අංක යොදපුවෝ කාඩ්පත් 5ක් තියෙන්නේ. එහෙනම් මොනවද අපි පළමු ගණීමේදී ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල? 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 ලැබෙන්න පුළුවන්, 4 ලැබෙන්න පුළුවන්, 5 ලැබෙන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලාම පළමු වතාවේ ගණීමේදී ප්‍රතිඵල 5ක් ලැබෙන්න පුළුවන්. දැන් ආපහු කාඩ් පතක් ගන්නවනේ. දැන් ආපහු කාඩ් පතක් ගනිද්දී පෙට්ටියේ කාඩ්පත් කීයක් තියෙනවද? පෙට්ටියේ කාඩ්පත් 5ම තියෙනවා. මොකද අපිට ගාණි කියලා තියෙනවා මුලින් ගත්ත කාඩ්පතේ අංකය සටහන් කරගෙන නැවත පෙට්ටියට දානවා. ඒකට අපි කියනවා ප්‍රතිස්ථාපනය කරනවා කියලා. එහෙනම් ප්‍රතිස්ථාපනය සහිතව කියලා ඔයගලොන්ට ඔය ගාණි දීලා තියෙනවා. ඒ කියන්නේ නැවත දානවා. ප්‍රතිස්ථාපනය සහිතව කොහොම නැවත දානවා. එහෙනම් දැන් පෙට්ටියේ තියෙන්නේ මුලින් තිබූ කාඩ්පත් 5මයි. එහෙනම් දෙවැනි වතාවෙදි ගද්දිත් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? 1 2 3 4 5 කියන ප්‍රතිඵල වලින් එකක්. පැහැදිලි ඇති නේද ඔයගොල්ලන්ට? එහෙනම් බලන්න පළමු ගණීමේදීත් ලැබෙන්න පුළුවන්නේ 1 2 3 4 5 කියන ප්‍රතිඵලය. දෙවන ගණීමේදීත් ලැබෙන්න පුළුවන්නේ 1 2 3 4 5 කියන ප්‍රතිඵලයක්. දැන් ඕක ඇසුරෙන් ඔයාලා මිනියදී අවකාශයේ කොටු දැලක නිරූපණය කරන්න ඕනේ. අපි දන්නවා කොටු දැලක අක්ෂ දෙකක් ගන්නවා x අක්ෂය සහ y අක්ෂය. එතන මොනව කියලාද අපි මේ අක්ෂ දෙක නම් කරන්නේ? ඉතින් කලින්නම් අපිට කාසි දෙකක් දුන්නා. ඒ වෙලාවේදී අපි A කාසිය B කාසිය කියලා නම් කරා. ඊගාවදී අපිට දුන්නා කාසියක් සහ ධාතු කැටයක්. එතනදී අපි කාසිය කියලා එක අක්ෂයක් ලකුණු කරා අනිත් පැත්ත ධාතු කැටය කියලා නම් කරා. දැන් මෙතනදී මොනව කියලාද අපි නම් කරන්නේ? මෙතනදී අපි නම් කරන්න ඕනේ මොකද්ද? පළමු ගැනීම එක අක්ෂයක්, පළමු ගැනීම දෙවෙනි අක්ෂය, අනිත් අක්ෂය දෙවන ගැනීම. ඒක ඔයාලා මොන අක්ෂයේ ලකුණු කරත් ගැටලුවක් නැහැ. පළමු ගැනීම කියන එක x අක්ෂයේ, දෙවෙනි ගැනීම කියන එක y අක්ෂයේ ලකුණු කරමු. අපි මොකද ඔකට උත්තර ලියාගෙන යනකොට එකම විදිහට රූපේ ලකුණු කරගෙන යන්න ඕන නිසා නැත්තම් කිසිම ගැටලුවක් නැහැ. පළමු ගැනීම x අක්ෂයට හෝ y අක්ෂයට දාන්න පුළුවන්. දෙවෙනි ගැනීමත් එහෙමයි. හරි, ඔයගොල්ලෝ දැනට ගන්න හදද්දී පළමු ගැනීම x අක්ෂයටත්, දෙවෙනි ගැනීම y අක්ෂයටත් ගන්න. ඉතින් අපි දන්නවා x අක්ෂයේ ප්‍රතිඵල 5යි, y අක්ෂයේ ප්‍රතිඵල 5යි. අන්න ඒ විදිහට නියදී අවකාශය අඳින්න බලන්න දැන්.
දැන් ඕගොල්ලෝ කොටු දැල ඇඳලා ඉවර ඇති. අපි බලමු ඉතිරි ප්‍රශ්න ටිකට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. හරි ඔගොල්ලෝ මේ විදිහට ඇඳලා ඇති බලන්න මම ඔගොල්ලන්ට කිව්වා එක අක්ෂයක් නම් කරන්න පළමු ගැනීම කියලා අනිත් අක්ෂය නම් කරන්න දෙවන ගැනීම කියලා. ඉතින් පළවෙනි ගණිද්දිත් පෙට්ටියේ තියෙන කාඩ්පත් පහයි ඒ නිසා මෙන්න මේ කියන ප්‍රතිඵල පහ ලැබෙන්න පුළුවන්. දෙවන ගැනීමේදී අර පළවෙනියට ගත්ත කාඩ්පත නැවත දානවා පෙට්ටියට. ඒ නිසා දෙවන ගැනීමේදීත් පෙට්ටියේ තිබ්බ ප්‍රති මේ කාඩ්පත් පහයි. ඒ නිසා දෙවන ගැනීමේදීත් මෙන්න මේ විදිහ ප්‍රතිඵල පහ ලැබෙන්න පුළුවන්. ඉතින් බලන්න මෙන්න මේ කතර ලකුණු වලින් සටහන් වෙලා තියෙන්නේ නියදි අවකාශය. එහෙනම් නියදි අවකාශය අවයව ගන්න ඕගලන්ට හොයාගන්න පුළුවන්. මේ පැත්තට පහයි මේ පැත්තට පහයි කියන්නේ 5 හරක් පහ 25ක් තියෙනවා. එහෙනම් නියදි අවකාශය අවයව සංඛ්‍යාව 25යි. හරි. මේකේ අහනවා ඉවතටගත් පළමු කාඩ් පතේ අංකය 4 හා දෙවන කාඩ් පතේ අංකය 2 සටහන් වී තිබීමේ සම්භාවිතාවය. බලන්න මොකද්ද පළමු කාඩ් පතේ 4 ලැබෙන්න ඕනේ දෙවෙනි කාඩ් පතේ 2 ලැබෙන්න ඕනේ. එහෙනම් මෙන්න පළමු කාඩ් පතට අදාළව අපි පළමු ගැනීම මේ තියෙන පළමු කාඩ් පත මෙන්න මේකට අදාළව මෙතෙන්දි ලැබෙන්න ඕනේ 4. මේ තියෙන්නේ මේකට අදාළ ප්‍රතිඵල කීයක් තියෙනවද බලන්න. ප්‍රතිඵල පහ. මේ කතර පහෙන්ම මේ පහ විස්තර කරද්දි කියවෙන්නේ පළවෙනි කාඩ් පත 4 කියන එක. පළවෙනි කාඩ් පත 4 කියන එක. හැබැයි පළවෙනි කාඩ් පත 4 වෙලා දෙවෙනි කාඩ් පතට 2 ලැබීම තමයි අපි අහන්නේ. එහෙනම් බලන්න මේ දෙවෙනි කාඩ් පත 2 වීම කියන්නේ මේ කතර පහ. මේ හින්න මේ කතර පහ. මෙන්න මේ කතර පහ තමයි දෙවෙනි කාඩ් පත 2 වීම. පළමු කාඩ් පත 4 වීම කියන්නේ මේ කතර පහ. නමුත් ඔය දෙකම එකවර සිද්ධ වෙන්න ඕනේනේ. පළමු කාඩ් පත 4 වෙලා දෙවෙනි කාඩ් පත 2 වෙන්න පුළුවන් එකම එක ප්‍රතිඵලය තියෙන්නේ මෙන්න මේ ප්‍රතිඵලය. හරි. එහෙනම් මම මේ ඔයාලට පැහැදිලි කරන්න මෙහෙම ඇන්දේ ඔයාලා අඳින්න එපා රූපයේ. හරි. එතකොට මේකට අදාළ ප්‍රතිඵලය විතරක් අපිට රවුම් කරන්න පුළුවන්. මේක ඕගොල්ලන්ට කැපිටල් අකුරකින් නම් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක මෙන්න මෙහෙම නම් කරගන්න. දැන් ඕක අපේ ගානේ දෙවෙනි කොටසනේ. अदाल प्रतिपाल बलमु අපි දන්නවා පළවෙනි කාඩ් පතේ 1 ලැබුණොත් එකතුව 6 වෙන්න නම් දෙවෙනි කාඩ් පතේ ලැබෙන්න ඕනේ කීයද? 5. 5යි 1යි 6යි. පළමු එකේ 2 ලැබුණොත් දෙවෙනි කාඩ් පතේ 4 ලැබුණොත් තමයි එකතුව 6 වෙන්නේ. ඒ වගේම බලන්න මේ කාඩ් පත් දෙකේම 3 ලැබුණත් එකතුව 6යි. පළමු එකේ 4 ලැබිලා දෙවෙනි එකේ 2 ලැබුණත් 4යි 2යි 6යි. පළවෙනි එකේ 5 ලැබිලා දෙවෙනි එකේ 1 ලැබුණා 6යි. දැන් බලන්න මම මේ පහලින් චූටියට ඉරක් ගහගෙන ගියා. මෙන්න මේ ටික තමයි මේ කියන සිද්ධියට අදාළ ප්‍රතිඵල වෙන්නේ. හරි. මේ අංක 3 කියන ප්‍රශ්නෙට අදාළ සිද්ධිය වෙන්නේ. බලන්න. එතකොට ඒකේ ප්‍රතිඵල 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. එතකොට තුන්වෙනි කොටසට අපිට සම්භාවිතාවය ලියන්න පුළුවන්. නියදි අවකාශයේ මුළු අවයව සංඛ්‍යාව 25යි. මේ කියන්නේ සිද්ධියට අදාළ අවයව 5ක් තියෙනවා. එහෙනම් 25න් 5යි. මේක සරල කරන්න ඕනේ. දැන් කලින් ගානේ නම් සරල කරන්න දෙයක් තිබෙන්නේ නැහැ. මේක සරල කරොත් දෙකම හරය සහ ලවයේ පහෙන් බෙදෙනවා.
පහෙන් එකයි. ඊගාට හතරවෙනි කොටසේ ඉවතටගත් කාඩ්පත් දෙකේම සමාන සංඛ්‍යා සටහන් වී තිබීමේ සම්භාවිතාවය අහනවා. ඉවතටගත් කාඩ්පත් දෙකේම සමාන සංඛ්‍යා සටහන් වී තිබීම. ඒ කියන්නේ පළවෙනියට ගත්ත කාඩ්පතේ අංක 1. දෙවෙනියට ගත්ත කාඩ්පතත් අංක 1ම වීම. ඔන්න එක අවස්ථාවක්. එහෙනම් මේ තියෙන්නේ මේ පළවෙනියට ගත්ත කාඩ්පතේ 1, දෙවෙනියට ගත්ත කාඩ්පතේ අංකයක් 1 වීම. මේ කතරේ අයිති. ඒ වගේම තමයි දෙකේම දෙක ලැබෙන්න පුළුවන්. මොකද එකම සංඛ්‍යාවල් ලැබීම කියලානේ කියන්නේ. එහෙනම් මේ කතරේ පළමු කාඩ්පතේ අංකය 2, දෙවන කාඩ්පතේ අංකය 1. දැන් වෙලා තියෙනවද? නෑ මම මේ 9 බාර. එයාත් ඔයත් ඔයසේ දින 9 බාර. ඉදිරි දිගයි. එයා ගිල? මෙන්. අච්චිද හරි. කුල්ලු කව හරි එතකොට බලන්න ඊගාවට කාඩ්පත් දෙකම 3 ලැබීම කියන්නේ මේ ප්‍රතිඵලය. කාඩ්පත් දෙකම 4 ලැබීම කියන්නේ මේ ප්‍රතිඵලය. කාඩ්පත් දෙකම 5 ලැබීම කියන්නේ මේ ප්‍රතිඵලය. ඒ කියන්නේ මෙන්න මේ ටික තමයි මේ කියන සිද්ධියට අදාළ වෙන්නේ. හරි මේක අංක 4. හරි බලන්න එතකොට ඒකෙත් ප්‍රතිඵල කීයක් තියනවද? 5ක් තියෙනවා. එහෙනම් 4වෙනි කොටසේ සම්භාවිතාවයනේ නියදී අවකාශය අවයව සංඛ්‍යාව 25යි. අදාළ සිද්ධිය අවයව සංඛ්‍ය ප්‍රතිඵල සංඛ්‍යාව 5ක් වෙනවා. එහෙනම් එනවා 25න් 5. සරල කරාම 5න් 1යි. සරල කරාම 5න් 1යි. ඊගාවට 5වෙනි කොටසේ ඉහත 2 හා 4හි සඳහන් සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේද කියලා අහනවා. ඉහත 2 හා 4 බලන්න මේ අපි ලකුණු කරගත්තනේ මේ දෙකෙන් කිව්වේ මෙන්න මේ ප්‍රතිඵලය ගැන සිද්ධිය ගැන 4ෙන් කිව්වේ මේ සිද්ධිය ගැන හරි එතන මේ 2 සහ 4 කියලා මේ රූපේ ලකුණු කරලා තියෙන්නේ මෙන්න මේ සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙනවද කියලා අහනවා දැන් අපි ඉගෙන ගත්ත අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියන්නේ මොකද්ද කියලා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ A छेदने B अभी शून्य වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සිද්ධි දෙක තුල පොදු ප්‍රතිඵලයක් තියෙන්න බෑ. දෙකටම අදාළ ප්‍රතිඵලයක් තියෙන්න බෑ. එහෙම නැත්තම් අපි කියන ප්‍රතිඵල නැති නිසා අභි ශූන්‍යයි කියලා. එහෙනම් බලන්න මේ දෙවෙනි එකේ ප්‍රතිඵලය මේ තියෙන්නේ හතරවෙනි එකේ ප්‍රතිඵලය මේ තියෙන්නේ. බලන්න මේ කුලක දෙක ඡේදනයක් වෙන්නේ නැහැනේ. මේ කුලක දෙක ඡේදනයක් වෙන්නේ නැහැ. එහෙනම් बहिष्कार उत्तरे अन्योन्य वशेन बहिष्कार नोवे लियान पुलवां हेतु विधिर लियान पुलवां සිද්ධි දෙකටම පොදු අවයව නොමැති නිසා සිද්ධි දෙකටම පොදු අවයව නොමැති නිසා ඊගාවට 6වෙනි කොටස ඉහතටගත් කාඩ්පත්වල සඳහන් සංඛ්‍යාවල එකතුව 6ට වැඩි වීමේ සම්භාවිතාව සොයන්න කියනවා ඉවතටගත් කාඩ්පත්වල සඳහන් සංඛ්‍යාවල එකතුව 6ට වඩා වැඩි වෙන්න ඕනේ. එතන බලන්න එකතුව 6ට වඩා වැඩි වෙන්න. දැන් මේ අපි අර 3වෙනි කොටසේ ගත්තේ එකතුව 6 වෙන්න. මේ තියෙන්නේ මෙන්න මේ ප්‍රතිඵල ටික. ඊට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් බලන්න මේ පහළට එන මේ පහළ තියෙන කතර ඔක්කොම ගත්තොත් 6ට වඩා අඩුයි. මේ බලන්නකො 4යි 1යි 5යි. මෙතන 3යි 2යි 5යි. එතකොට මෙතන වැඩි වෙන්නේ 5. අපිට ඕනේ 6ට වඩා වැඩි වෙන්න. එතන මෙන්න මෙතනින් එන්නේ 6ට. නම් මීට වඩා උඩ තියෙන කතර සියල්ලම 6ට වඩා වැඩි වෙනවා ඇති. බලමු අපි මේ කතරේ ගන්න. 5යි 5යි 2යි 7යි. මේ කතරේ 5යි 3යි 8යි 4යි 3යි 7යි. බලන්න මෙතන 5යි 4යි 9යි. මෙතන 4යි 4යි 8යි 4යි 3යි 7යි. මෙතන බලන්න 5යි 5යි 10යි 7 මෙතන 4යි මෙතන 5යි 9යි
මේක අදාළ මෙතන 3යි 3යි 5යි 8යි මේකට අදාළ 2 මෙතන 5 7 එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි මෙන්න මෙතනින් උඩ තියෙන සියලුම කතර මේ කාඩ් පත් දෙකේ ලැබෙන අංකවල එකතුව 6ට වඩා වැඩි වෙනවා තියෙන. එහෙනම් මෙන්න මේ විදිහට මේක අපිට ලකුණු කරන්න පුළුවන්. මේක 6 වෙනි කොටස. එතකොට ඒකේ සම්භාවිතාව අපිට හොයන්න පුළුවන්. නියදී අවකාශය අවයව සංඛ්‍යාව 25ක් වෙනවා. මෙතන 1 2 3 4 5 6 7 8 9 10. එහෙනම් 25ෙන් 10යි. මේක සරල කරොත් 5ෙන් බෙදන්න පුළුවන් 10ට 5 ඒවා 2යි 25ට 5 ඒවා 5යි. එහෙනම් සම්භාවිතාවය 5ෙන් 2ක් ලැබෙනවා. 7 වෙනි කොටස කියනවා ඉහත 3 හා 4 හි සඳහන් සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරද කියලා අහනවා. දැන් අහන්නේ 3 වෙනි කොටසයි 4 වෙනි කොටසයි අහනවා. බලන්න මේ තියෙන 3 වෙනි කොටස මෙන්න මේ සිද්ධිය. 3 වෙනි කොටසයි 4 වෙනි කොටස මෙන්න මේ කොටස. බලන්න මෙන්න මේ කියන 3 වෙනි සිද්ධියයි 4 වෙනි සිද්ධියයි ගත්තාම මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙන්නේ නම් පොදු අවයව තියෙන්න බෑ. නමුත් මේකෙක පොදු අවයවයක් තියෙනවා. මේක දෙකටමයි තියෙන්නේ. එහෙනම් මේ කියන සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවේ. හේතුව පොදු අවයවයක් ඇති බැවින්. පොදු අවයවයක් ඇති බැවින්. හේතු විදිහට ලියන්න පුළුවන් පොදු අවයවයක් ඇති බැවින්. හරි මේ දක්වා කරපු එකේ ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අහන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවේ. පුතේ කෝකද? ආ මෙතන දැන් එහෙවි. අපි දෙකක් ඇහුවනේ නේද? ආහහා අර පස්සෙනි කොටසේ අහපු එකේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවේ කියලා මම ඇතින් කියවිලා තියෙන එක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේ කියලා ඉන්න ඕනේ. හේතුව තමයි පොදු අවයව නොමැති නිසා. පොදු අවයව නැත්තන් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙන්නේ. දැන් අවසාන කොටසේ අහපු එක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවේ. ඒකට හේතුව පොදු අවයව තියෙන නිසා. තව මොන හරි ගැටලුවක් තියෙනවද? තියෙනවා නම් අහන්න. එතකොට ඔයාලට මේ කරපු කොටසට අදාළ ගණන් තියෙනවා 33 අභ්‍යාසයේ 33 අභ්‍යාසයේ ගණන් කීපයක් හරි සාකච්ඡා කරන්නම් කියලා හිතුවේ නමුත් කාල වේලාව මදි ඒක නිසා ඕගොල්ලෝ ඒ ගණන් ටික හදන්න ඊගාව දවසේ අපි මේ පාඩමේ ඉතිරි කොටස කරගෙන යනකොට ඒ ගණන් වල ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්නම් මම හිතනවා ගැටලු නැතුව ඇති කියලා ඒ වගේ මේ අද සටහන මම පන්ති හතරෙම ගෲප් වල WhatsApp ගෲප් වලට දාන්නම් එකින් ලියා ගන්න ලියාගෙන අභ්‍යාසය හදන්න එන හැමෝටම ආයුබෝවන්.